විගණන පනත සම්මත වනතුරු විගණන කොමිසම විසුරුවා හැර යුතු බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසන බව නිවුස් ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව අනාවරණ කළා. කරු විගණකාධිපතිතුමනි, ඒ විගණන පනත දැන් කොහෙද තියෙන්නේ? විගණන පනත එනවා යනවා, ආයෙනවා ආයෙනවා. මම විශ්වාස කරනවා කේක තැන්වල තියෙන්නේ කියලා. ඒක මට කුපියක් ඇවිල්ලා තියෙනවා, අගමැති කාර්යාලේ කුපියක් ගිහිල්ලා තියෙනවා, ඊළඟට නීති කැටුම්පත් අංශයටත් ගිහිල්ලා තියෙනවා. අපිට පහුගිය කාලේ දේශපාලන වේදිකාවේ රජයේ පාර්ශවයේ අහන්න දකින්න ලැබුණා විගණන පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා ඉවරයි කියලා. මම දන්න විදිහට නම් එහෙම දෙයක් වෙලා නැහැ. මොකද්ද එතකොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බුනේ එහෙනම්? අනුමැතිය හම්බෙලා තින්නේ 22 වෙනි වතාවටත් සංශෝධන කළ සකස් කර විගණන පනත කැටුම්පත කැබිනට් එකට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී නැවත කැබිනට් මණ්ඩලයෙන් මේ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරා සංශෝධන කරන්න. ඒ සංශෝධන කරන මණ්ඩලය ඉදිරිපත් කරන වාර්තාව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ සංශෝධන කටයුතු සඳහා තමයි අනුමැතිය හම්බෙලා තියෙන්නේ. විගණන පනතට අනුමැතිය ලැබෙන්න දැන් මොකක්ද ඉදිරි ක්‍රියාමාර්ගය වෙන්න ඕනේ? ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. මොකද හේතුව සකස් වී තිබෙන සංශෝධන දිහා බලපුවාම විගණන පනත නැවතත් ලේසියෙන් සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද හේතුව ඒ ගොඩක් විශාල සංශෝධන තොගයක් කෙරලා තිනවා. ඒ සංශෝධන නැවතත් මා විශ්වාස කරනවා නීතිපතිවරයාටත් ඊළඟ නීති කැටුම්පත් අංශයට ගිහිල්ලා ඔවුන් ආපහු සලකා බලලා ඒවා නීතියට එකඟද නැද්ද කියන කාරණය සකස් කරලා බලලා නැවත ආපහු ඒක කැබිනට් එකට ආපහු ඉදිරිපත් කළා. ඒ විදිහේ ආයෙ ලොකු රවුමක් තමයි යන්න ලැස්සෙලා තියෙන්නේ. ඔබතුමා කිව්ව ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළෙම මට දැනෙන දේ තමයි රටේ මූල්‍ය විනයක් ගැන හිතන පතන රටේ ජනතාවට දැන්ම විගණන පනතක් එන එකක් නෑ. මටත් ඒ පිළිබඳව විශ්වාසයක් දැන් නැති වෙලා තියෙන්නේ. මොකද හේතුව ඉල්ලලා තියෙන සංශෝධන දිහා බලපුවාම මේක ඉතා ඉක්මනටම සම්මත කරගන්න පුළුවන් කියන විශ්වාසය මම මාසතුයි. අවසාන වශයෙන් මේ වෙලාවේ ඔබතුමාගේ යෝජනාව මොකක්ද මේ සම්බන්ධයෙන්? ඇත්ත වශයෙන්ම කරන්න තියෙන වැදගත්ම දේ තමයි විගණන පනත ඉතාම ඉක්මනින් මොන තත්ත්වයකට හරි සම්මත කරගන්න එක. මොකද හේතුව විගණන පනත කියලා කියන්නේ මේ ආණ්ඩුක ව්‍යවස්ථා වගේ වෙනස් කරන්න බැරි එකක් නෙවෙයි. ඒක සිම්පල් මැජොරිටි එකකින් වැඩි එක ඡන්දකින් සම්මත කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙනස් කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. විගණන පනත සම්මත කර ගැනීම තවදුරටත් මේ විදිහටම ප්‍රමාද වෙනවා නම් විගණන සේවා කොමිෂන් සභාව తాවකාලිකව නතර කරන එක වඩා සුදුසුයි. මොකද රජයේ නිලධාරීන් 22 දෙනෙක් දැන් අවුරුදු දෙකක් තිස්සේ නිකරුණේ කාලය නැත කරනවා. මාසෙකට 20 ලක්ෂයක් වියදම් කරනවා.